निवेदित तीरन तमाई मगे सार्थकत्वेट पार क्यूए विषम क्या विश्वासनीय देखमा सामान्य विनाडी पहलवान क्या नो केला ही तो एक का टेस्ट का करने पीसीआर परीक्षण या करने पैविसिया तरह वैध करो नुहाय करने पुना अभी तो दालवाशे असुवा करने पुना केला में हादलती है ना हातर अमतर अव पीसीआर परीक्षण करने විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන 36ක පුළුවන් මේ සියල්ලම ගත්තොත් ටැංක් 40ක් තියෙනවා PCR පරීක්ෂණ කරන්න මෙරටේ ඒක මේවා මේ අපි ආන්දුයේ ඉන්නකොට අපි හදලා දීපු පහසුකම් ටික ඒතර මේ පහසුකම් වලින් කරොත් ආව වශයෙන් 3200ක් කරන්න ඊට අමතරව විශ්වවිද්‍යාල ටික ඒ උසස් අධ්‍යාපන ආයතන ටික මේ ප්‍රායෝගිකව ඒ සඳහා යොදා ගත්තොත් කියන්නේ 5000ක් දක්වා කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මුල ඉඳන් කිව්වේ මේ PCR පරීක්ෂණ කරන ප්‍රමාණය 5000ක්වත් විය යුතුයි කියන එක. එහෙම උනේ නැති නිසා තමයි අද වෙනකන් අපිට හරියටම දැනගන්න බැරි කොච්චර ප්‍රමාණයක් රෝගී ඉන්නවා. එතකොට මේ කාරණා සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිතුමිය ප්‍රධානම වගකියන්නේ. අපි නම් දකින්නේ සෞඛ්‍ය ඇමතිතුමිය මේ සඳහන් දෙයක් කරනවා කියලා. මොකද අපි දකින්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා කරන දේවල් ටික එතුමා මේ කාර්යයේදී හරි ප්‍රතිගත වැඩසටහනක් එතුමා ක්‍රියාත්මක කරනවා. නමුත් සෞඛ්‍යමතුමිය කියන්නේ එතුමා දිලේ දත්ත ටික ඇවිල්ලා මාධ්‍යවලට කියන එක විතරයි අපි. මොකද හේතුව මේ අපි ගමුක අපි ළඟම තියෙන කේරළයේ තත්ත්වය. දැන් කේරළේ ගත්තාම 2096ක් විතර වාර්තා වෙලා තියෙනවා. මරණ 16ක් වාර්තා වෙලා තියෙනවා. PCR පරීක්ෂණ 126,088ක් විතර කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් ජනගහනේ මිලියන 34ක් විතර ඉන්නේ. දැන් කේරළේ මේ කටයුතු වලට විශේෂයෙන් WHO එකෙන් ලැබුණු මුදල් ඇමරිකාන් ඩොලරින් ලැබුණු මුදල් වලින් ඉන්දියන් රුපියල් බිලියන 100ක පමණ ප්‍රමාණයක් වේදන් කරලා තියෙනවා. බිලියන 100ක ප්‍රමාණයක් ඒ මුදල් කොහොමද වියදම් කරේ කියන එක ජනතාව දැනගන්න ලැබෙනවා. නමුත් මේ ලංකාවට ලැබුණ බිලියන 42.6 අද වෙනකොට අපිට දැනගන්න විදිහක් නැහැ. මොකද පාර්ලිමේන්තුවේ නැහැ. පාර්ලිමේන්තුවේ තියෙනවාට ප්‍රශ්න කරන්න තිබුණා. ප්‍රශ්න කරන්න අපි දැනගන්න මොන මොන ආරද පාවිච්චි කරේ කියන එක. ඩොක්ටර් ඔකේ